පසුගියද මේ ක්ලබ්බසන්ත නැමැති පුද්ගලයා ඝාතනය සම්බන්ධයෙන් මේ මේ කොන්ත්‍රාත්තුව ලොකු පැටියගේ කොන්ත්‍රාත්තුව ලබාගත්තේ මේ ටැටු දුලාන්ගේ අම්මා කියලා සඳහන් වෙනවා. මේ සත්‍යතාවක් තියනවද? ඔබ ටැටු දුලාන් කියලා අදහස් කරන්න ඇත්තේ මේ සැලුන් එකේ හිමිකරු වෙන ඕනේ. දැන් අත්අඩංගුවට පත් වෙලා ඉන්න. නමුත් ඔහුගේ මව මේ කාරණයට සම්බන්ධයි කියලා අපි කරන මෙතෙක් කරන ලද විමර්ශනවලදී ඍජු අනාවරණීමක් වෙලා නැහැ. අපි කරන ලද විමර්ශන මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණීමක් නැහැ. මේකම මේ ටැටු දුලාන්ගේ සහෝදරිය සහ මේ ක්ලබ්බසන්ත කියන පුද්ගලයා අතර යම් කිසි විදිහක මේ සම්බන්ධයක් තිබිලා ඒ හරහා තමයි මෙතෙන්ද ගෙන්න ගත්තේ කියලා මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සත්‍යතාවක් තියෙනවද? ඒත් අපිට එහෙම තහවුරු වෙලා නැහැ විමර්ශනවලදී. සමාජලාට යම් සම්බන්ධතාවය තිබුණත් අපි දන්නේ නැහැ හරියට. නමුත් එවැනි අනාවරණ වීමක් මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වෙලා නැහැ. මේ වෙඩික්කරුවන් දෙදෙනා එල්පිටිය හමුදා කඳුරට අනුයුක්තව ශක්තිය සේවයේ හිටපු දෙදෙනෙක් කියලා තොරතුරු වාර්තාලා තියෙනවා. ඔවුන් දෙදෙනා අවුට් කරලා ගිහලා ඊට පස්සේ ඇවිල්ලා අපව නැවත මේ 4:45ට මේ ෆ්ලයිට් එක කියන ගුවන් යානයකින් පිටේලා කියලා තාරංචියක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද කොහොමද එහෙම විමර්ශන තත්ත්වයේ ඒ දෙතේ යොමු වෙලා තියෙනවද කොහොමද? මෙතෙක් කරන ලද විමර්ශනවලදී අපිට යුද හමුදා සක්‍රිය සේවයේ හිටපු නිලධාරියෙක් කෙනෙක් එහෙම අනාවරණය වෙලා නැහැ. ඒ කියන්නේ සක්‍රිය සේවයේ ඉන්න සොල්දාදුව කියලා අනාවරණය වෙලත් නැහැ. ඒ වගේම ඔවුන් දැනට මෙම ඒ වෙඩිතැවීම කරලා රටින් පිටව ගියා කියලා ගුවන් යානයකින් එවැනි අනාවරණ වීමකුත් නැහැ. මෙතෙක් කරන ලද විමර්ශනවලදී අපිට එවැනි අනාවරණ වීමක් වෙලා නැහැ. නමුත් තවදුරටත් මේ නුගේගොඩ කොට්ටාෂයේ පොලිස් කණ්ඩායම් රාශියක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. පොලිස් කණ්ඩායම් 8-10 අතර ප්‍රමාණයක් දෛනිකව ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු සොයා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. අපි ජංගම දුරකථන හරහා වෙනත් තාක්ෂණික ජංගම දුරකථනවල තොරතුරු ලබා ගැනීමෙන් CCTV දර්ශන පරීක්ෂා කරමින් ඒ වගේම වෙනත් අපිට ලබා ගන්න පුළුවන් තාක්ෂණික සහාය තාක්ෂණික උපකරණවල සහාය ලබා ගැනීමෙන් අපි මේ විමර්ශනය ක්‍රියාත්මක කරනවා. මේ වන විට සැකරුව 7 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අපි සැක පිටත් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. වැලිපැන්න ප්‍රදේශයේ ඔවුන් මේ වෙන විට ඔවුන් අපමත නිදහස් කරන ලැබුවා. මොකද තහවුරු නැති නිසා ඍජු සම්බන්ධතාවයක්. නමුත් අපි විටින් විට එවැනි ආකාරයක් අත්අඩංගුවට ගැනීම කරමින් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් මේ ටැටු දුලාන්ගේ අම්මා නිලන්ති කියන කාන්තාව රජ්‍යම විදුරගේ මන්ත්‍රය බෙදාහට ජාලේ ඉන්නවා කියලා ඉඳලා මීට මාස කීපයකට කලින් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා කියලා තියෙනවා. මේක යම් කිසි විදිහට සත්‍යතාවක් තියෙනවද? ඔව්, මේ දුලාන් කියන පුද්ගලයාගේ මව මද්ද්‍රව්‍ය ජාවාරි මේ ඉන්දියා කියන එක තහවුරු වෙලා තියෙනවා. මොකද ඒ කාන්තාව ඊට පෙර මද්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ එල්පිටිය කොට්ටාෂයේ පොලිස් ස්ථානවලදී ඒට විරුද්ධව මගේ මතකයේ හැටියට නඩු දෙකක් පමණ පැවරුණු බව තමයි තිබෙන්නේ. නමුත් මම දන්නේ නැහැ හරියටම නඩු කීයක්ද කියන්නේ. කෙසේ වෙතත් ඒ මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදිලා ඉන්න කෙනෙක් බවට යම් කිසි සාක්ෂි තියෙනවා. මොකද ඔහු ඒ පෙර අවස්ථාවවලදී අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මද්ද්‍රව්‍ය සමග. ඒකම මේ දැන් මේ වසන්ත ඝාතනයේ යම් කිසි දෙයක මෙහෙනකොට කොහොමද වෙඩික්කරුවන් සම්බන්ධයෙන් දැන් මෙහෙනකොට පොලිසියට කෝඩුවක් කරලා ලැබිලා නැද්ද? විමර්ශනය කරමින් යනවා. නමුත් අපිට ඒ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අනාවරණය කිරීමක් කරන්නට බැහැ. මොකද මේ අනාවරණ මාධ්‍යට අනාවරණය කිරීම තුර යම් කිසි ආකාරයක විමර්ශනයකට බාධා වෙන්න පුළුවන්. අපි මාධ්‍යන තිල්ලා සිටින්නේ ඔබ දන්න යම් යම් තොරතුරු තියෙන පුළුවන් සංවේදී තොරතුරු. සංවේදී තොරතුරු අනාවරණය වීම තුළ විමර්ශන වලට බාධා වෙලා සැකකරුවන්ට එයින් වාසිදායක තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. සැකකරුවන් රටින් පිට වෙන්නට පවා යම් යම් හේතු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මාධ්‍යන තිල්ලා සිටිනවා එවැනි තොරතුරු ලැබුණත් ඒවා මේ විමර්ශන කටයුතු සාර්ථක කරගන්න අතුරු ඒවා සම්බන්ධයෙන් යම් සලකා බැලීමක් කරන්නට කියලා ඒවා ප්‍රචාරය කිරීමේදී. නමුත් මේ අපිට තියෙන තොරතුරු මේ අවස්ථාවේ යම් යම් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා අපිට විමර්ශනය අනුව. නමුත් ඒවා අනාවරණය කිරීමේ හැකියාවක් නැහැ විමර්ශන කටයුතු තවදුරටත් සාර්ථක වන තුරු. විමර්ශනවලදී තහවුරු වෙලා නැහැ, මෙතෙක් තහවුරු වෙලා නැහැ. ඒකම දැන් මේ ඝාතනය සම්බන්ධයෙන් මෙනකොට විශාල වශයෙන් එක් එක් ප්‍රභු පුද්ගලයන් සම්බන්ධයෙන් මේක යම් කිසි දියක සැලසුම් සහගතව සිද්ධ කළා කියලා චෝදනා එල්ල වෙනවා. පොලිසියට චෝදනා එල්ල වෙනවා මේ සාක්ෂි වසන් කරන්න උත්සාහ කළා කියලා. මොකද්ද ඇත්තටම මේ සම්බන්ධයෙන් පොලිසිය විදිහට ඒ පිළිබඳ උත්තරයක් දෙන්න තියෙන්නේ?
පොලිසිය කිසිම වෙලාවක සාක්ෂි වසන් කරන්න කටයුතු කරන්න නැහැ. අපි සෑමිට උත්සාහ කරන්නේ අධිකරණයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් සාක්ෂි සොයා ගැනීම සඳහා. ඒ නිසා දැන් මේ පසුගිය කාල සීමාව තුනම අපි කරේ සාක්ෂි එකතු කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඉදිරියේදී අපි කරන්නේ සාක්ෂි එක්රැස් කිරීම සහ අධිකරණයේදී අපරාධකරුවන් වැරදිකරුවන් කිරීමට අවශ්‍ය කරන සාක්ෂි එක්රැස් කිරීම. ඒ නිසා සාක්ෂි වසන් කිරීමට එහෙම කටයුතු කිරීමක් කරන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් තහවුරු නොවූ තොරතුරු සමහර වෙලාවට අපිට සමාජ මාධ්‍ය දිහා බැලුවහම පේනවා එක එක් පුද්ගලයාට තමන්ට දැනෙන දේ මේ සමාජ මාධ්‍ය ජාලවල සමාජගත කරලා තියෙන තත්ත්වයන් සමහර කිසිම දෙයකට පාදක වෙන්නේ නැති කිසිම සත්‍ය තත්ත්වයෙන් බැහැර වෙච්චි සත්‍ය තත්ත්වය හරියට අනාවරණය නොවූ ඒ පුද්ගලන්ට හිතෙන හිතන ආකාරයට යම් යම් තොරතුරු සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වෙන තත්ත්වයක් නිරීක්ෂණය වුණා. නමුත් එවැනි තත්ත්වයන් ඒවා සමාජ මාධ්‍යාල හරහා ප්‍රචාරය කිරීම තුළ එය සමාජයටම තමයි අහිතකර වෙන්නේ. නමුත් කෙසේ වුණත් විමර්ශන මට්ටමේදී මේ ආකාරයට එහෙම තහවුරු වීමක් මෙතෙක් නැහැ. ඒ සඳහා වෙඩික්කරුවන් සහ තව සැකකරුවන් කීප දෙනෙක් අපිට අත්අඩංගුවට ගන්නට තියෙනවා. ඔවුන්ගෙන් තමයි අපිට අනාවරණය කරගන්න වෙන්නේ සැබෑ ලෙසම මොකක්ද උනේ කියන එක. නමුත් මේ මෙහෙයුවේ විදේශ රටක ඉඳලා සහ මෙහෙයුවේ යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒකම දැන් පහුගිය දවස්වල දෙපාර්ශ්වයක් විසින් අපි දැක්කා පෝස්ටර් අලවමින් මේක යම් කිසි විදිහකට සමාජය පව සලිත කරවමින් මෙම මේ පාතාලයේ මේ හිසෝසොල් දැන් මේ සම්බන්ධයෙන් කොහොමද දැන් මේ පෝස්ටර් අලව පිළිබඳ සම්බන්ධ යම් කිසි විදිහක අනාවරණය කර ගැනීමක් තියෙනවද? දැන් මොහොන් දැන් වල අලවල යනවා කියන්නේ CCTV දර්ශන එහෙම ඇති. ඒවා සම්බන්ධයෙන් මේකට හොඩුවක් ලැබිලා තියෙනවද? මෙන්න මේ පුත්‍රයා තමයි මෙහෙම ගහලා ගියේ කියලා. ඔව්, ඒ සම්බන්ධව විමර්ශන මහරගම් පොලිස් ස්ථානයේ මගින් ඒ වගේම මාතරත් ඒ වගේම මාලිගාවත් පොලිස් ස්ථාන මගිනුත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. අපිට යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ දැනට විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. නමුත් සැකකරුවන් මෙතෙන් අත්අඩංගුවට ගැනීමක් වෙලා නැහැ. නමුත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා යම් තාක් දුරකට අපි යම් හඳුනා ගැනීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකීමේද මේ අලවල ගිහිල්ලා තියෙන කියලා මේ නෝට තොරතුරු වාර්තා වෙනවද? ඔව්, අපි දැනට ඒ පුද්ගලයෝ කවුද, ඒ කියන්නේ කුමන දේකට සම්බන්ධයිද කියන එක අපිට තාම අනාවරණය වෙන්නේ නැහැ. නමුත් අපි තොරතුරු අපිට මේ ඇලවීම සම්බන්ධව අපි යම් අනාවරණය කර ගැනීමක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඒ අපිට ස්ථිරවම කියන්න බෑ සංවිධානාත්මක අපරාධ කරුවන්ද කියන එක අත්අඩංගුවට පත්වන තුරු උන්ද කරේ කියලා. නමුත් අපි විශ්වාස කරනවා එවැනි ආකාරයේ පෝස්ටරයක් ඒ ප්‍රදර්ශනය කරන්න නම් ඔවුන් සංවිධානාත්මක අපරාධ කරුවන් හා සම්බන්ධ පුද්ගලයන් වෙන්නට පුළුවන් කියන එක. එහෙම නැතුව සමහර වෙලාවට ඔවුන් යම්කිසි මුදලක් ගෙවලා යම්කට මේ කාර්ය පවරන්නත් පුළුවන්. නමුත් ඒ පිළිබඳවත් අපිට හරියටම තහවුරු කරගන්න වෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගත්තට පස්සේ. මොකද දැන් ඔක මාකටුලේ මදුස් කියලා පුද්ගලයාගේ සොහොන තිබුණු තැන මේ දැන්වීමක් දාලා ගියද තියෙනවා. එතකොට ඒක කියන්නේ යම්කිසි විදිහක එතෙන්ට යණේන පුද්ගලින් සම්බන්ධයෙන් එම ඒ සොහොනේ ඉන්න මොරකරුවට ඔවුන්ගේ ප්‍රශ්න කිරීමක් කළාද? මෙහෙම එහෙම එතන යනකොට එහෙම ඔවුන්ට එහෙම සැකකඩුවක පුද්ගලයා ආව කියලා එහෙම කියලා තිබ්බද? ඒ සම්බන්ධව අපි දැනට පරීක්ෂණ කළා තියෙනවා. නමුත් මේ ස්ථාපති මහරගම මට සඳහන් කරේ එදා දැඩි ලෙස අධික වර්ෂාවක් තිබිච්ච අවස්ථාවක් තමයි මේ කාර්ය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි යම් යම් එතන හිටපු අයට උනත් මේක දැర్శණය වෙන්න නැතුව ඇත්තේ. කෙසේ වෙතත් යම් තොරතුරු තියෙනවා. ඒ ඔස්සේ විමර්ශන කටයුතු කරනවා. එහෙම දාන කට්ටියට අපිට විශේෂ ක්‍රියාමාර්ග ගන්න කියලා නැහැ. මොකද විවිධාකාරයේ සමාජ මාධ්‍ය ජාලවල තියෙන ගැටලුවක් ඒක. විවිධාකාරයේ විවිධ තොරතුරු, වැරදි තොරතුරු, ඒ කියන්නේ සත්‍ය පදනම් නොවූ, ඒ කියන්නේ යම්කිසි තොරතුරක් සමාජගත කරනවා නම් ඒ තොරතුරට පාදක වෙච්ච කාරණයක් තියෙනවා. ඉතින් ඒවා එවැනි තොරතුරු සමාජගත කරන්නේ බොහෝ වෙලාවට නිල මාධ්‍ය ආයතන සහ එවැනි පිළිගත් මාධ්‍ය ආයතන තමයි ඒවා කරන්නේ. මේ තනි පුද්ගලයන් විසින් කරන දේවල් මේ රටේ වෙන්න පුළුවන්, පිටරටක ඉඳගෙන වෙන්න පුළුවන්, වගකීම් විරහිතව කරන දේවල් සමාජ මාධ්‍ය ජාලවල අපිට දකින්නට පුළුවන්. ඉතින් ඔහු ඒක මොන රටේ ඉඳගෙන කරනවද කියලා කියන්න බෑ. මොකද ඕනම රටක ඉඳගෙන වෙන දයක් කරන්නට පුළුවන්. ඉතින් ඒකේ එහිදී වෙන්නේ අර සමාජයේ තවදුරටත් සංකීර්ණත්වයට පත්වීම. ඉතින් අපි අපරාධමය කාරණයක් නිරීක්ෂණය වෙන දෙයක් නම් අපිට ඒකට මැදිහත් වෙන්නට පුළුවන්.
නමුත් එතන අපරාධමය කාරණයක් නිරීක්ෂණය නොවී යම් කිසි විදියකට රූපයක් සමාජගත වීම එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයන් අපිට පැමිණිල්ලක් නැතිවීම ඉතින් එවැනි දේවල් හරහා අපිට නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ පුරවැසියන් විදියට ඒවා තමන්ගේ අතට ආව නම් විදේශ රටක ඉඳලා හරි ආව නම් තමන්ට තේරෙනවා නම් මේ තුල සිද්ධ වෙන්නේ සමාජයට තව අපගමනයකට හේතු වෙන කාරණයක් කියලා. ඒ වගේ දේවල් අර සංසරණය වීම වැළක්වීම තමයි වළක්වා ගැනීම තමා විසින් ඒක සංසරණය නොකිරීම වැනි කාර්යයන් තමයි සමාජයට කරන්න පුළුවන් සමාජයේ පුරවැසියාගේ වගකීමක් විදිහට. එහෙම නැතුව මේ සෑම කාරණයක් සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නෑ. මොකද දහස් ගාණක් දේවල් මේවා සංසරණයට එනවා. ඉතින් ඒවා එකිනෙක පිටපස යනවා කියන එක ප්‍රායෝගික නැහැ. එවැනි දේවල් ඉතින් මොකද මේවා පාලනය කරන ආයතනත් මෙරට ආයතන නෙවෙයි සමාජදාලවල විශේෂයෙන්ම මේ මූලස්ථාන වෙන්නේ මෙරට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒවා ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඉල්ලා හිටින්නේ වෙන දේවල් කවුරු හරි එව්වහම හොඳම දේ තමයි ඒවා ෂෙයා කරන්න නැති එක. ඒ කියන්නේ එක්කෙනෙක් පුද්ගලෙක් හදන්න පුළුවන් හදලක ෂෙයා වෙන්නේ නැත්නම් ඒ වටිනාකමක් එන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලා සිටින්නේ සමාජයට අහිතකර තොරතුරු සංසරණය කරන්න එපා. මොකද ඒ පෙරලා තමන්ටම අහිතකර ලෙස බලපානවා.